අදවඩියෝ එකෙන් ම ඔයාලට අරගෙන එන්නේ ලේසියම් පහසුවෙන් හදාගන්න පුළුවන් රසම රස්ස කෑමක්. මේක ප්‍රධාන අමුදරාව වෙන්නේ ඔයාගත්ත බත්. ඉතිං ඔයාලගේ බබාලා බත්ගන්න ඕරයි නම් මෙන්න මක්‍රමයට හදලදීල බලන්න එයාලා අසාවෙන් කැමැත්තෙන් කාවි. ඉතින්ම මේක හදන්න උයාගත්ත බත්කෝප භාගයක් පාවිච්චි කරනවා ඒකට මම එක බිත්තරයක් කඩලදාගන්නවා. ඊට පස්සේ මේකට අවශ්‍ය වෙනවා චීස් මංම අරතියෙනවා මොසරැල්ල චීස් කෝප්ප තුනෙෙන් එකක් වගේ ඉතිං ඔයාලගාව තියෙන ඕනෑම චිස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් ඊට අමතරව රසගන්වන්න ලුණු සහගම්මිලිස් එකතු කරනවා ඊට පස්ස මේචෙක් හොඳවට කලවාම් කරගන්න තමයි තියෙන්නේ ති චිස්වැලින් ඇත්තටම රසයත් වගේම දැ බත් අපි හදන්න යන ක්‍රමයේදී. ඒක හොඳට බත්තට එකන බැන්දිලා තියෙන්න්න උදව් කරනවා අපි චිස් එකතු කරගන්නකින්. දැන් ඔගුල නංස්ට්‍රික් පෑන් එකක් කරගෙන අවශ්‍ය පමණ තෙල් දාගන්න. ඊට පස් අපි හදාගත්ත බත් මිශ්්‍රණයෙන් මේ වගේ කෝප් එකට එකක් වගේ අරගෙන මම හිමීට පෑන්නක උඩියින් තියාගෙන මේ විදිට පොඩි තෙරපෝමක් දලා බික සමතලා කරගන්නවා. මෙක ටිකක් පරිසමෙන් කරන්න මොකද මේක දියාරු මිශ්‍රණයකුත් නෙමෙයි. මේක ඇලෙන සුළූනාට මේක පෑන්නෙහෙකට දාද්දී කැඩිලා ඉහිරෙන්න්න වගේ බලනොයි නිසා. මේ වගේ කෝපයක් ආධාරයෙන් හෝ යිස්ක්‍රීම් ස්කූප් එකක් ආධාරයෙන් වගේ යම් පොඩි ප්‍රමාණයක් හිමීට පෑනෙක උඩින්තියලා සබතලා කරගත් තනම් ගොඩක් ෑලට පහසුවේ මේ එක හදාගන්න ඉතින් දැම් මේ එක මේ විදිහටම හැඳී ගහන් නිමකුත් නැතුව විනාඩි පහක් දහයක් වගේ එකදිගට මදගින්නේ ඉවැඩ දෙන්න ඕන පස්සවාලට මෙන්නම පහසුවෙන් ත්හා පැත්ත හරවගන්න පුළුවන් ස්වභාවයකට මේක පත්වෙනවා. ඒ මොකදර චිෂ්ටික දියවෙලා බිත්තරෙත් හොඳට ඉවිල තියෙන නිසා අ බත්තට හොඳට එකනෙ එක බැන්ඳීලා මේ විදිට කේක එකක්වාගේ ලස්සන්ට තියෙනවා. ඉතිං මොහොම පරිසමින් ඉවසීමෙන් කරගන්න ඉතා ඉක්මනින් මේල හදාගන්න පුළුවන් රස වෙනස් කර ගන්න අලට කැමති විදියට කුළු බඩු වෙනස් කරගන්න. දාන දේවලුත් වෙනස්කර ගන්න එලවලු වගේ දේවලුත් මේ එකට එකතු කරගන්න පුළුවන් ඔයාලට. එති මේක කඩක්ද තර චිස් නිසා හොඳටාර ඇතුළේ ඇලෙන ගති ය තියෙනවා අපි චිීස් පාවිච්චි කරල්ලා තියෙන නිසා. පුංජය යිති මේ වගේ කෑමල්ට ගොඩක් ආසයිනේ ඉතින් ඔොගොත් හදල දීල බලන්න. මේ වගේ ඔගලො හිතාය නැති රැසිපී සෝන තරන්තියන ඉතා මත්ම සුළු අමුද්‍ය ප්‍රමාණයකින් අදාගන්න පුොළුවන් මේ වගේ දේවල් ඇලට ඉදිරේදිීත් ගෙනනල්ල දෙන්න මගේ චානල්ලෙ සබස්ක්‍රයිප් කරල බෙල්ලයිකරන එක කලික්කරාම ඒ අලුත් වීඩියෝස් ධාපු සැනින්ම අලට දැනගන්න පුළුවන් වේවි. එනම් ආපෞදදවසක මොනගහම ඔයාලට සුබ දවස.